ආහාර පිදීමේ අනුසස්. අතීත කර්ම බලයෙන් සත්වයා උපදී. පළමුුවෙන් උපත ලබාදීමට මිස ඉදිරියට ඒ සත්වයාගේ ජීවිතය පැවැත්වීමට එම කර්මය සමත් නොවේ සත්වයාගේ ජීවිතය ඉපදීමෙන් පසු ඉදිරියට කලක් පවතින්නේ ආහාරේද බලේනි ආහාර නොලදහොත් දිවිය නොපවති. එබවින් ජීවිතය ඉදිරියට පැවතීමට උපකාරවන ආහාරදීම ජීවිතයහෙවත් ආවිශයදීමක් වේ. ආහාර පිදීම ආයෂපිදීමක් වේ. කොතරම් රූප ශෝභාව ඇතියකොට වුවද ආහාර හිඟවුවහොත් ඒ නැතිවී විරූපවේ. රූපශෝභාව ඇතිවීමට පවතීමට හොඳ ආහාර වුවමනාය එබැවින් රූප ශෝභාව ඇතිවීමට පැවතීමට හේතුවන ආහාරදීම පිදීම ශරීරවර්ණයදීම පිදීමක් වේ නිරහාරව කලාන් තවසිටින්න්නේෙකුට අන්කුමක් ඇතද සැපයක් නැත සාගින්න නිවාගැනීමට පමණක් නොව ක්‍රමවලින් සැප ලැබිය හැකිවීමටත් ආහාර ලැබිය යුතුය එබවින් ආහාරයදීම සැපයදීමකි ආහාරය පිදීම සැපය පිදීමකි ආහාරනු ලැබගියහොත් අනිකක් කිරීමට තබා තමාගේ ශරීරය එහා මෙහාගෙන ෑමට පමණවත් ශක්තියක් ඉතිරි නොවේ ශක්තිය ලැබෙන්නේ ආහාරයනිි එබවින් ආහාරධානය ශක්තියදීමක් වේ ආහාර පූජාව ශක්තිය පූජාවක් වේ ආහාරහිඟව ලේමස් වියලී ඉන්ද්‍රිය දුබලොවුවහොත් ප්‍රඥාව නැතිවේ ප්‍රඥාව ඇතිවීමටත් ආහාර ඇබිය යුතුය එබැවින් ආහාරධානය ආහාර පූජාව ප්‍රඥාධානයක් ප්‍රඥාපූජාවක් වේ ආවිෂය ශරීරවර්ණය සැපය ශරීර ශක්තිය ප්‍රඥාවයන කරුණු පස සත්වයෙනට ඉතා උසස් කරුණු පසකි. එබැවින් ඒවා ලැබී මැට හේතුවන ආහාරධානය ආහාර පූජාව උසස්ධානයක් උසස් පූජාවක් වේ ඒ උසස් පිනක් වේ ආයුදෝ බලදෝ දීරෝ, වන්නදෝ පටිබානදෝ සුකස්සදාතා මෙමෝදාවිී සුකං සෝ අධිගච්චති ආයුන්දත්වා බලංවන්නං සුකංශ පටිභානකං දීගායු යසවා හෝති යත්ත යත්තු පච්චති අංගුත්තර පංචක නිපාතය ආයුෂය දෙන්නා වූ ශරීර බලය දෙන්නා වූ ශරීර පැහැය දෙන්නා වූ නුවන දෙන්නා වූ සැප දෙන්නා වූ නුවනැතිහෙතිමේ සැපය ලබන්නේය ආයුෂය ශරීර ශත්තිය රූපසෝභාව සැපය ප්‍රඥාවයන මේවා යම්යම් තැනක උපදීනම් ඒ ඒ තැන දීර්ගායු ඇත්තේද. රිවර ඇත්තේද වේ යනු ගාථාවල තේරුමය මල්ලිකා දේවී සැවැත් නුවර එක් මල් කරුවකුට සොලුස් හැවිරිදිවයට පැමිණි රුමත්දුවක් වූවාය. දිනක් ඕ තලප ගුලි තුනක් පැස කලාගෙන තවත් දැරියන් හා එක්ව මල් වත්ත බලා ගියාය එදින සංඝයා පිරිවරා පිඩු පිණිස සැවැත් නුවරට වඩිනා බුදුරජාණන් වහන්සේ ඇයට අතර මගදී හමුවූහ. බුදුරදුන්ට පිදීමට අනිකක් නැත්තා වූ ඕ තමාගෙනයමින් සිටි තලපගුලිතුන තතාගතයන් වහන්සේට පිළිගැන්නූ ආය තතාගතයන් වහන්සේ ඇගේ පූජාව පාත්‍රය එලවා පිළිගැත්සේක ඕ උන්වහන්සේගේ පාවැඳ බුද්ධාළම්බන ප්‍රීතියෙන් තතාගතයන් වහන්සේ දෙස බලා සිටියාය එකල් හි තතාගතයන් වහන්සේ අය දෙස බලා සිනා පහළ කළ සේක. බුදුවරයෝ විශේෂ කරුණකට මිස සාමාන්‍ය මිනිස්සුන් මෙෙන් අකාරණයෙන් සිනා පහළ නොකරන සේක. එබැවින් නන්ද තෙරුණුවෝ සනා පහළ කිරීමේ කරුණ තතාගතයන් වහන්සේගෙන් විචාලහ. ආනන්දය මේ කුමරිය තලප පූජාකිරීමේ පිනෙන් අදම කොසොල් රජුගේ අග මිහෙසේවන්නේ යැයි තතාගතයන් වහන්සේ වදාළහ. කුමාරිකාව උයනට ගොස් මිහිරිගී ගයමින් එහි උන්නාය එදිනම ඔොසොල් රජ අජාසත් රජුහා යුදකොට පැරදිී අසෙකු පිටින් පලාා යන්නේ උයන සමීපේදී ඇගේ ගී හඬ ඇසී අසු උයනට යැව්වේය කුමාරිකාව සෙසු දැරියන්සේ බියවී පලා නොගොස් නොබා රජු ඉදිරියට ගොස් රජුගේ රැහැන අල්ලා ගත්තාය රජු අසු පිටහිදම සැමියෙකු ඇතිනැති බවවිචාරා සැමියෙකු නැති බව දැන අසුපිටින් බැස ඇගේ උකුල් හෙහිස තබා මදවේලාවක්හිද විඩාසන් සසිදුුවාගෙන ඇයද අසුපිට නංවා බලකායහානගරේට පිවිස ඇගේ නිව සෙහිරඳවා රජ මැදුරට පිවිස සවස්කාලයේ රථයක් යවා මහත්සත්කාරයෙන් සම්මානයෙන් ඇයගෙන්වා රැසක සිටවා අභිෂේක කරවා අග මෙහෙසිය කරගත්තේය ඕ රජුට අතිශයෙන් ප්‍රිය වූවාය ජාතකට්ට කතා සත්්‍යක නිපාතයෙන් කැඳ පිදීමේ අනුසස් කැඳවනාහි ආහාරයක්දවන බෙහෙ තක්දවන මනුෂ්‍ය ශරීරයට ඉතා හොඳ දෙයකි ආවිශය වර්ණය සැපය බලය නුවනය යන භෝජනයෙන් ලැබෙන අනුසස්පස කැඳින්ද ලැබේ. සාගින්න සංසිඳීම පිපා සාවසංසිදීම වාතය අනුලොම්වීම ආමාශය පිරිසිඳවීම නොපැසී ඉතුරු වූ ආහාර පැසීම යන අනුසස් පහද කැඳින් ලැබේ අනුසස්කැඳවැලදීමෙන් ලැබෙන අනුසස්්‍යය. දසහිමේ බ්‍රාග්මන ආනිසංසා, යාගොයා යාගුම්දෙන්තෝ ආයුම් දේති, වන්නන්දේති, සුකංදේති බලංදේති, පටිබානන්දේති, යාගුපීතා, කුදං පටිහන්ති පිපාසං පටිවිනෝදේතිී වාතා අනුලෝමේති වත්තිං සෝදේතිී අමාවසේසං පාචේති ඉමේකෝ බ්්‍රාග්මන දසා නිසංසා යාගුයා මහාවග්‍ය පාලි පේසච්චක් කඳග මෙසේ තතාගතයන් වහන්සේ විසින් ඉහදකී යාගුවයහි අනුශසස් දසය වදාාරා ඇත්තේය දසා නිසංසයක් ඇති බැවින්. ශරීරයට ඉතා යහා පත්වන කැඳ සුදුසු අවස්ථාවන්හි සිල්වත් ගුණවත් උතුමන්ට පිදීම බොහෝ අනුසස් ලැබෙන පින්කමකි. යාගුදායක තෙරුන් වහන්සේ. මෙයින් කල්පතිස් දහසකට පෙර එක් මිනිසෙක් මාර්ගෝප කරන රැගෙන ගමන කියන්නේ, ගඟ ගලා තිබූ බැවින් ගමක එක් විහාරස්ථානයක නැවතින එහි වෙසෙන භික්‍ෂූන්ටද ගඟ ගලා ඇතිබැවින් පින්ඩු පිණිස යා නොහැකිවිය. ඒ මිනිසා පහන්සිතින් තමාගේ සහල්වලින් කැඳක් පිස ඒ භික්‍ෂූන්ට පිළිගැන්වීය ඒ පිණෙන් ඕදීර්ඝ කාලයක් දෙව් මිනිස් දෙගතියෙහි සැපවිඳ බුදුන් කල කුලගේක ඉපද පැවිදිවීමට හිසගේ කපද්දීම සෞකලිසුන සාරහත් විය ඒ තෙරුන් වහන්සේගේ ප්‍රකාශනයක් මෙසේය. යාගුම් සංගස්ස දත්වාන පුං්ඥක් කෙත්තේ අනුත්තරේ පංචානිසන්සේ අනුභෝමී අහෝයාගු සුවිට්ටිතා අख්‍යදිිතා රූපවතකිපං දම්ම නිසන්තිතා ලාබීතා අන්නපානස්ස ආයු පංචමකං මම තිංසකප්පන් සහස් සම්හි යංදාාන මදිදන් තදා දුග්ගතින්නා බිජානාමි යාගුදාන සිදං පලන් අපධාන පාලි තේරුම අනුත්තර පුුණයක් ක්ශේස්්‍රයහි සංඝයාහට කැඳදී පංචානිසංසයක් අනු භව කරමි යකු දානයේ යහාපත් බව ආශශර්යය නිරෝගී බව රූපශෝභාව වහා ධර්මය තේරුම් ගැනීමේ සමත් බව අඩුවක් නැතිව ආහාරපාන ලැබීම දීර්ගායුෂ්ක බව යන මේ පස යාගුදානයේ ආනිසංසයෝය කල්පතිස් දහසකට පෙර එකල යම්දානයක් දුනම්ද ඒ හේතුවෙන් මෙතෙක් දුර්ගතිය නොදනිමි මෙය යාගුදානයේ පලයයි කොලි පූජාවේ අනුසස් බුද්ධාති උත්තමයන්ට ගරු කිරීම් වශයනොත් පූජා වශයනොත් මාර්ගවල හා දාගැබ් මහබෝප්‍රතිමාගෘහ පිහිටි තැන්වල සැදැවත් වූ කොඩි එල්ලති කොඩි ඔසවති කොඩිය ජනප්‍රිය දර්ශනීය වස්තුවකි. එබැවින් කොඩි පූජාවෙන් ලැබෙන පින විශේෂයෙන් උපනූපන් තැන උසස් පුද්ගලයන් වීමටත් ජනප්‍රිය පුද්ගලයන් වීමටත් හේතුවන බව කිවයතුය උපවාන තෙරුන් වහන්සේ මේ කල්ප ලක්‍ෂයකින් පූර්වයහි පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක පිරිනිවීමෙන් පසු උන්වහන්සේගේ ශාරීරික ධාතුූහු අප බුදුරදුන් ධාතුූන්මෙන් විසී නොසිට ඒ ගනව සිටියහ. දෙව් මිනිස් දෙකොටසම එකතුව උන්වහන්සේගේ ධාතුඋන්වහන්සේ තම් පත්කොට මහාදාගැබක් කළහ. මාජනයා ඉතාබැතියෙන් අනේකාකාරයෙන් ඒ චෛත්‍යය පුදනුදුටු හන්සෙවති නගරයහි කුලි වැඩිය කරමින්ජීවත්තුූ එක්දුගියෙක් සෝදා පිරිසුඳ කොට තිබූ තමාගේ උතුරු සලුව උනලීයක අග එල්වා කොඩියක්කොට චෛත්‍ය සමී පෙහි පිහිටූයේය ඒ සුලකින් ලෙලදනු දැක දුගියයාට ඉමහත් සතුජක් ඇතිවිය ඔහු මහත් ප්‍රීතියෙන් එක් තරා තෙරනමක් වෙත ගොස් තමාගේ දජ පූජාවේ අනුසස්විචාලේය තෙරුන් වහන්සේ එහි අනුසැස් පැවச හති அස රතාபத்தி சேனாච சතුறගන பரிவார சந்ததி தங நிச்சங දஜராනි சන්சிதங ப. හஸ்ති சேனாාව அශ්‍ර சேාව ரத்த சேனாාව பாபர சேனாාව என சிவுரங்க செனக நிரத்துருவ பிரி வரண்ணாகமே දජධනී පලයයි. සට්ටී තුරිය සහස්සානී බේරියෝ සමලංකතා පරිවා රෙස්සන්තිතං නිච්චං දජදානආනි සංසිධං පලං. ඇටදාසක් තූරය බා්ඩද මැනවි අලංකාල කළ බෙරද තා නිලතුරුව පිරිවරන්නහ මෙය දජ පලයයි චලා සීති සහස්සානී නාරියෝ සමලංකතා විචිත්තුවන් වත්තා බරණ ආමුත්ත මනිකුන්ඩලා ආලාර පම්හා හසුලා සුසුඥා තනු මංජිමා පරිවා රෙස්සන්ති තං නිච්චං දජදාන ආනි සංසිදං පළං චිත්‍රවශ්‍රලාබරණයෙන් හා මිනි කොනල්වලින් අලංක්‍රීත වූ නිල්වන් ලැම ඇත්තාා වූ, මද සිනාඇත්තාා වූ මනා හික්මී මැත්තා වූ ඉතා ස්ද ඉතා මිටිද හා ඉතා ස්තුූලද ඉතා කෘෂද නොවූ මධ්‍යම ශරීර ඇත්තාා වූ අසූ සය දහසක් ස්ත්‍රීහු තා පිරිවරන්නාහ. මේ දජ දානයේ පලයයි. තිංසකප්ප සහස්සානී දේව ලෝකයේ රමිස්සසී අසී තු දේවින්දෝ දේව රජජාං කරිස්සස කල්ප තිස්ථහසක් සැපවිඳින් එෙහිය අසු දේවේන්ද්‍රව දේවරාජ්‍ය කරන්නේය. සහස්සක්කන්තු රාජාච චක්කවත්තිී භවිස්සස පදේශ රජ්ජං විපුලං ගණනාතෝ අසක්කීයන් දහස් වරග චක්‍රවාර්තිී රජවන්න එහය ගණනක් නැති වාරවල ප්‍රදේශ රජවන්නේය කප්ප සත සහස් සම්හි ඔක්කාක කූල කුල සම්බාවෝ. ගෝතමූනාම ගොත්තේන සත්හ ලෝකයේ භවිස්සති දේව ලෝකා චවිත්වාන සුක්කමූලේන චෝධිතෝ, පුං්ඥකම්මේන සංයුක්තා බ්‍රහ්ම බන්ධු භවිස්සති. අසීතිකෝටිං චඩ්ඩෙතුවා දාසේ කම්ම කරේ බහු, ගෝත මස්ස භගවතෝ ශාසනයේ පබ්බ විස්සති. ජිස්සති ආරා දෙයිත්වා සම්බුද්ධං ගෝතමං සක්‍යපුංගවං උපවානෝති නාමේන හෙස්සසී සත්තුසාාවකෝ. කාප ලක්ෂයකින් ඔබ ඔක්කාක කුලෙහි උපන් ගෝත්‍රයෙන් ගෞතමනම් වූ ශාස්තෘූ වහන්සේ ලොව පහළවන්නාහ එකල දෙව්ලොවිංචුතව පිනැති ප්‍රහ්මයෙක් වන්නේය. බොහෝ දාස කර්මකාරයන් හා අසු කෙලක් ධනය දැහැර ෞතම බදුන් වහන්සගේ සස්නය පැවිදිවන්නේය. ශාක්‍යපුංග වූ ගෞතම බුදුරජාණන් වහන්සේ ආරාධනය කොට උපවාන නමින් බුද්ධශාවකය වන්නේය. සත සහස්සිතෝ කප්පේ යං කම්මකාරිං තදා දුග්ගතින් නාබිජානාමී දජදාන ආනි සංසිධං පළම්. මේ උපවාන තෙරුන්ගේ ප්‍රකාශනයකි අපධාන පාලියෙන් ගන්නා ලදී. ශබ්ද පූජාවේ අනුසස්. බෞද්්‍යයන් කරන පින්කම්වලින් ශබ්ද පූජාවද එකකි. ඒ මහත් පින්කම්වලට තිබිය යුතුම අංගයක් ලෙස බොහෝ බෞද්ධෝ සලකති. ඒ ශබ්ද පූජාව ඉතා අති තේ පටන්ම කෙරුම් බව පිටකත්‍රයෙන් හා අටුවාවලින් වශකතාවලින්ද පෙනේ ප්‍රාතිහාරයෙන් බුදුරදුන් වඩිනා කල් හි මඟ දෙපසගෙවල ඇති බෙර වීනා ආදී තිවරය බාණ්ඩවලින් ඉබේමනාදය නගින්න පටන් ගන්නා බවද බොහෝ පොත්තල කියා තිබේ එයින් පෙනෙන්නේ ශබ්දයත් බුද්ධ පූජාවට අවශ්‍ය අංගයක් බවය ඒත් මේ ශබ්ද පූජාව තතාගතයන් වහන්සේ වර්ණනා කළ තනක් පිටකත්‍රෙහි දක්නට නැත. ශබ්ද පූජාවේ අනුසස්ද තතාගතයන් වහන්සේ විසින් වදාළතැනක් දක්නට නැත පින්කම්වල අනුසස් දක්වා ඇති අපධන විමානවත්තුවාදී ග්‍රන්ථවල මල් පූජා ආහාර පූජා වශ්‍රපූජා කිරීමෙන් නොෙක් අනුසස් ලැබූ අය පිළිබඳ බොහෝ කතාඇත්තේය ඒවාද ශබ්ද පූජාවේ අනුසස් දැක්වෙන කතා දුර්ලබය අපධානපාලයහි පමණක් ශබ්ද පූජා කළවුන් පිළිබඳ කතා දෙක තුනක් දක්නා ලැබේ ඒවාද බෝධිවලට ශබ්ද පූජා කිරීම පිළිබඳ කතාය. අත් දස්සී බුදුරජාණන් වහන්සේ පිරිණවීමෙන් පසු ඒ කාසනීය තෙරුන් වහන්සේ වරුණ නම් දෙව් රජෙක්වසිට සියලු තූරය බාණ්ඩයන්ගෙන සිය පිරිසද සමග ඒ බුදුරදුන්ගේ බෝධයවෙත ගොස් තූර්යවාදනයෙන් හා නැටු මෙන් ගැවි මෙෙන්ද බෝධි පූජාවක් කළ බවත් එතැන් පටන් සසර දෙව්මිනිස් දෙග තියෙහි සැපවිද අප බුද්දුසුනෙහි පැවිදිව රහත් වූ බවත් ඒකාසනීයත් තේර අපධානෙහි දැක්වේ නිබ්පු තේලෝකනා තම්හි අත්තදස්සී නරුත්තමෝ තුරියං සබ්බමාදාය අගමංබෝධිමුත්තමන් වාදිතේනේචනච්චේන සම්මතාල සමාහිතෝ සම්මකාවිය සම්බොද්ධං උපට්ටිං බෝධි මුත්තමං සතකම්මාබීරුද්ධෝහං පසනෝබෝ දිමුත්තුමං තේනචිත්තප්පසාදේන නිිම්මානං උප්පජ්ජහං තිිවි දග්ගේනිිබුතා මයිහං බවා සබ්දේ සමූහතා ධාරේමි අන්තිමංදේ හං සම්මා සම්බුද්ධ සසනේ ඒ කාසනී අත් තේර අපධානයෙන් විපස්සී බුදුරජාණන් වහන්සේගේ බෝධියයට සක් පිබිමින් වන්දනා කළ පිණින් බොහෝ සම්පත්ලද බව ඒක සංකීයක් තේර අපධානයහි දක්වා තිබේ. තවද විපස්සී බුදුරදුන්ට සක් පිබීමෙන් දිනපතා උපස්සාන කිරීමෙන් බොහෝ සම්පත්ලද බව බුද්ධූ පට්ඨාකතේර අපධානයහි වා තිබේ ඒ සක්මිබීම කෙසේ කරන ලද දෙ යන බව පැහැදිල්ලෙස විස්සර වශයෙන් දක්වා නැත කප්රුප පූජාවේ අනුසස් මෙකපට සිවනුවන කල්පයහි ලොව පහළ වී වදාළ සිද්ධාර්ථ නම් බුදුරජාණන් වහන්සේගේ චෛත්‍ය සමීපයහි සැදහැවතෙක් විචිත්‍ර වශ්‍රයක් එල්වා කප්ෘුකක් සාදා තැබීය එය චෛ්‍යස්ථානයට සැරසිල්ලක් වශයෙන් කරන ලද්දක් විය හැකිය. ඒ පිණින් ඔහු උපන්තැන්වලදී ඔහුගේවා සස්ථානය අලංකාරකරෙමින් කප්ෘුක් පිහිටියේය ඔහු හා ඔහුගේ පිරිස ඒ කප්්‍රෘක් වලින් වශ්‍රගෙන සැමකල්හි ප්‍රෙසිසේ පරිභෝග කළහ. මෙසේ ඒ පිණෙන් ඔහු දෙව් මිනිස් දෙගතියෙහි සිව්වනු කල්පයක් දෙව් මිනිස් සැපවිඳ අප බුදු සොසුනෙහි පැවිදිව සියලු කෙලසු අසාරහත්වී නිවන්දටුවේය. කප්ප රුක්කීයතෙරු න්ොහන්සේගේ ප්‍රකාශනයක් මෙසේය. චතුන්න උත්තිතෝ කප්පේ. යං රුක්කං තපයි අහ දුගගතින්න භිජානාමී කපරුකස්සිදං පලං අපධන පාලියෙන් ඇමදීමේ අනුසස් වන්දනාව සඳහා විහාරස්ථාන වලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙන දැක දැක නුසලකා නොයා යුතුය தமினிவிட்டு மலசுன்வல பரமல் அத்தினம் இவත් கயுතුய மலசுன் அப்ப விற்றவிී ඇத்தினம் சோதா பிரிසිந்து கலையුතුய விහාக அப்ப சிுந்துவ நம் அமது பிரிசிந்து கலையுතුய மிதுல் அமது பிசந்து கலையුතුய தாகப அவට போෝதிய அவට கசல ඇத்தினம் அமது இவත් கயුතුய තනහාවල් පැළ ඇතිවවී ඇතිනම් ඉවත් කළ යුතුය සිද්ධ ස්ථාන ඇමද පිරිසිුදු කිරීම උසස් පින්කමකි එහි අනුසස් බොහෝය ඒ ශ්‍රද්ධාව ඇතිනම් වියදමක් නැතිව කාහටත් පහසුවෙන් කරගත හැකි පින්කමකි ඇමදීමෙන් ලැබෙන බොහෝ අනුසස් සකිං සමච්චක තේරාපධානය බෝධි සමජ්ජක තේරාපධානය යන දෙකෙහි දක්වා තිබේ. උපදින උපදින ජාතියෙහි අංගප්‍රත්ති සම්පූර්ණවීම උස්මහත යුක්තවීම ශරීරය වර්ණවත්වීම, සමසසි නිදුවීම ජනප්‍රියවීම දීර්ගාවිෂ්කවීම, ශරීරයේ ශක්තිමත්වීම බොහෝකල් දුක්විදින ජනයාට අප්‍රේවන ලාදුරු පරංගී පඩුවේගන් වන හා නොයෙක් නපුරු කුෘෂ්ට රෝග ඇති නොවීම සුදුකබරවායුගෙඩි ඉනිගැට සුදුලප කළුලප කුරුලෑ අලුහන් තොල් අතුල් පතුල් පැලීම සම ඉරිතැලීම යන මේ රෝග නොහට ගැනීමය ඇමදීමේ අනුසස් වශයෙන් විශේෂයෙන් කියා තිබේ ස්ත්‍රීන්ට සත්පුරුෂයන්ට අපරාධ කිරීම පරසන්තක වස්තුව පැහැර ගැනීම ආදී පෞකම්වලින් කුෂ්ට රෝගය හටගන්නා බවත් කුෂ්ට රෝගයා මල පසු ඒවාවාන්තරයට යන බවත් වෛ්‍ය ග්‍රන්ථවල කියා තිබේ ගුණවතුන්ට අපරාධ කිරීමේ පලින් කුෂ්ට රෝගය හටගන්නා බව බුදු දහමහිද කියා තිබේ ප්‍රතිකාර කළද නිෂ්ටාවට සුවනොවන කුෂ්ටරෝගයට සිද්ධස්ථානය ඇමද පිරිසිදු කිරීම හොඳ ප්‍රතිකාරයකි. කලක් එසේ කිරීමෙන් සමහර විට කුෂ්ටරෝගය නිෂ්ටාවටම සුව ව. ඇමදීම කය පිරිසිඳවීමට පමණක් නොව සිත පිරිසිදවීමට ද හේතුවන පින් කමකින්. මාගේමී ව්‍යායාමයෙන් මේස්ථානය පිරිසිදු වන්නාක් මෙින් ලෝබ දවේශ මෝහ මාන දිිට්ටී විචිකිිත්සාදී කෙරෙස් කසලින්මාගේ සිතද පිරිසිදුවේවා යන අදහස ඇතිකරගෙන ඇමදීම කළ යුතුය එසේ කලන කල්හිී ඇමදීමේ කුසලයෙන් චිත්ත පාරිශුද්ධියද ලැබේ චිත්ත පාරි සිුද්ධිය සත්වයෙනට ඉතාම අවර්ෂදයකි සත්වයන් නොයෙක් පෞකම් කොට නැවත නැවත අපායිහි උපදින්නේද චතුරාර්ය සත්‍යය අවබෝධකට නිවනට නොපැබිණිය හැකිව සසර සැඳි රැදී සිටින්නේද. සිතහි අපිසිුදු බව නිසාමය. චිත්ත පාරි සුද්ධිය ලැබීමට කරනට ඇති හොඳම පින්කම සිද්ධස්ථාන පවිත්‍ර කිරීමය. පංචානිසංස සම්මාජනීයා, සකචිත්තං පසීදතිී පරචිත්තං පසීදති දේවතා අත්තමනා හොන්ති පසාධිකා සංමත්තනිකං ප්nyaං උපචිනාති කායස්සබේදා පරම්මරනා සුද්ගතිං ස්ගංලෝකං උපපච්චති පරිවාර පාලි තේරුම ඇමදී මෙහි අනුසස් පසෙකි තමාගේ සිත පැහැදේ අනුන්ගේ සිත පැහැදේ දෙවියන් සතටුවෙති රූපශෝභාව දෙන පිනක් රැස් කරයි මරණින් මතු ස්වර්ගෙහි උපදී. මේ දේශනාව පිරිබඳ සමන්තපාසාධිකානම් වූ විනය අටුවාවෙහි එන විස්තරය මෙසේය. කටකන්දවරවාසී පුස්සදේව තෙරුණුවෝ සෑමලුව හැමදා නිකමල් අතුලාක්මෙන් සමව පිහිටි වැලි ඇති සෑමළුව බලමින් බුද්ධ සම්බන ප්‍රීතිය උපදවාගෙන සිටියහ. එකල් හිමාරයා පර්වතපාදයේ උපන් කළු වඳුඩෙක්මෙන් වී පැමිණ ගොම විසුරුවා සෑමලුව අප විත්‍ර කර පලා ගියාය. එයි තෙරුවන් වහන්සේට අරහත් බලයට පැමිණිය නොහැකි විය. දෙවන දවසද තෙරුන් වහන්සේ මළුව ඇමද ප්‍රීතුවය උපදවා බලා සිටිනකල් හි, මාරයා මහලුගුන් වෙසකින් පැමිණ මළුව අප විත්‍ර කර ගියේය. තුන්වන දිනසෑ මළුව ඇ තෙරුන් වහන්සේ බලා සිටිනකල් හි මාරයා කොරකුගේ වේශයෙන් පැමිණ, පා අධමින්ගොස් සෑමළුව විරූප කළේය එකල්හි තෙරුන් වහන්සේ මෙබතු භයානක පුරුෂයකු යොදුනක් පමණඇති මේ ගොදුරුගමෙහි දැකනැත මොහුමාරයා අවද්දෝයි සිතා නොභමාරයාදැයි ඇසුයේය එසේ යැයි පිළිතුර දින නැවත ඔබ බුදුරදුන් දැක තෙහි දැයි තෙරුන් වහන්සේ ඇසූහ එසේ යැයි මාරයා පිළිතුර දින මහරයා නම් මහානුභාව ඇතියකි. ඔබට බලය ඇතිනම් බුදුරදුන්ට සමාන ආත්මභාවයක් මවන්නයයි තෙරුන් වහන්සේ කහ. හිමියනි බුදුරදුන්වැනි ආත්මභාවයක් නොමැවිය හැකිය. එහෙත් තරමක් සමාන ආත්මභාවයක් මවමීකයා. මරු බුද්ධවේශයගෙන තෙරුන් වහන්සේට පෙනී සිටියහ. තෙරු ව මරු දෙස බලා බුද්ධවේශයෙන් සිටිනා කල්හි කෙලෙස් සහිට වූ මොහු මෙතරම් හොබනේනම් නික්ලේශියූ තතාගතයන් වහන්සේ කෙතරම් ශෝභමානවන්නට ඇත්තේ දැයි සිතා බුද්ධාළම්බන ප්‍රීතිය උපදවා විදසුන් වඩා අරහත් පලයහි පිහිටියේය. ඒ බවදත් මාරයා ඔබ විසින් රවටනලද්දෙමී කී තෙරුන් වහන්සේ මාරය නුඹවැනියන් රවටන්නේ කුමකටදැය කීහ. ලෝකන්තර විහාරයේ දත්තනම් තරුණ භික්‍ෂිුවද්ද චෛත්‍යංගනය හැමද බලාසිට ඕදාත කසිනද්‍යානය ලබා, අෂ්ට සමාපත්තිය උපදවා විදසුන් වඩා සෝවාන් සකදාගාමී අනාගාමී යන පළත්‍රයට පැමිණේය. පරසිත් පැහැදීම, තිස්සනම් තරුණ භික්‍ෂුවක් දම කොල සෑ මළුව හැමද කසල ඉවත්කරන පැස අතින් ගෙන සිටියේය. එකල්හි තිස්ස දත්තනම් මහා තැරෙනමක් නැවකින් බැස අවුත් සෑ මළුව බලා ඇවිදින්නේ සිත දියුණු කළ කෙනෙකුන් විසින් අමදින ලද තනක් බව දැන සතුට වී තරුණ භික්ෂුවගෙන් ප්‍රශ්න දහසක් ඇසය. රුණ භික්ෂ සියල්ල විසඳුයේය එක් තරාවිහාරයක තෙර නමක් සෑමලුව ඇමත තැබුයේය යෝනක රටින් චෛත්‍යවන්දනාව සඳහා ස්තවීරවරුන් සතර නමක් එහි පැමිණියහ හැමත පිරිසිුඳදු කර තිබු සෑමලුවදක සිත පැහැදී එක් තෙර නමකට අට කපක් අතීතය සිහි කළ හැකිවිය එක නමකට සොලුස් කපක් සිහි කළ හැකිවිය එක් නමකට විසි කපක් සිහි කළ හැකිවිය එක් නමකට තිස් කපක් සිහි කළ හැකිවිය දෙවියන් සතුටවීම එක විහාරයක භික්ෂුවක් සෑමලුව හා බෝමලුව ඇමද නෑමට ගියේය දෙවියෝ මේ විහාරය කළ තැන් පටන් කිසි දිනක මෙසේ වත සම්පූර්ණ කොට ඇමදූ භික්ෂුවක් නොවීය යැයි ප්‍රසන්නව භික්‍ෂුව එන මඟ බලා සිටියෝය. භික්‍ෂුව අවත් ඔවුන් දැක තොපි කවර ගමකදැයි ඇසීය. ස්වාමීණි අප මෙහිමය මේ විහාරය කළ තැනපටන් මේ වනතුරු මෙසේ වත සම්පූර්ණකොට ඇමදීම කළ අන්භික්ෂුවක් නැති නිසා අපි පැහැදී නුඹවහන්සේට මල්ගෙන ආවූමැයි දේවතාාවෝ කීහ. ෝභාව ඇතිවීම පෙරනුරාධපුරෙහි විසූ අබේතෙරුන් වහන්සේගේ රූපශෝභාව ඉතා මනහරවිය උන්වහන්සේ සුන්දර රූපය ඇතියෙකු වශයෙන් ප්‍රසිද්ධ කෙනෙක් වූහ එසේම රූපශෝභාවෙන් ප්‍රසිද්ධ අමාත්්‍ය පුතරේගද විය ඒ දිදිනාගෙන් වඩා ශෝභමාන තැනැත්තා කවරේදයන කතාව ජනයාතර ඇතිවිය ඒ දෙදනා එක් තැන්හිදීම දැක දැකීම සඳහා දිනක් අමාත්‍ය පුත්‍රයාගේ ඥාතීහු ඔහු හොඳ ඇඳුම් පැළදුම්වලින් සරසා චෛත්‍ය වන්දවන්නේෙ මුයැයි රුවන්වැලි මහා සෑයවත කැඳවාගෙන ආහ. අභය තෙරුන් වහන්සේගේ මවද ලස්සන සිවුරක් පිළියල කර තෙරුන් වහන්සේට යවා හිසරැවුල් බාවාගෙන මේ සිවුරු පොරවාගෙන දනාව සඳහාරුවන් வලි මහා සෑයවද එ ලෙසදන්වා ඇවුහ. අමාත්්‍ය පුත්‍රයා නෑයන් පිරිවරාගෙන ප්‍රාචීන ද්වාරේෙන්රුවන් වැලිමහා සෑමලුවට ඇතුල්විය. අබේතරුන් වහන්සේද භික්ෂූන් පිරිවරා දක්ෂණ දවාරයෙන් සෑමලුවට පිවිසියහ. දෙතිනම එක්කු කල්හි බ මහළුතෙරුන් වහන්සේ හැමදූ තැන කසල ගෙනගොස් දමා මහා තරග කරන්නෙහි දැයි අබේතෙරුන් වහන්සේ අමාත්‍ය පුත්‍රයාට කීහ අතීත ජාතියේ අබේතරුන් වහන්සේ මහතරනමක් වී කතරගම සෑමලුව ඇමදූහ අමාත්‍යපුත්‍රයා මහා වුවසුවකුව සිට උන්වහන්සේ ඇමද එක්කළ කසල ඉවත් කළේ ද දෙනාට විශේෂරූ ප්‍රශෝභාව ඇති වූයේ එහෙයිනී සමන්ත පාසාධිකාවෙන් තිියුණු නුවන ලැබීම කාශ්්‍රප බුදුරජුන්ගේ සසුන පවත්නා කල්හි එක් ගන්තරක බොහෝ භික්‍ෂූන් විසන සංගාරාමයක් විය එහි විසෙන වත් සම්පූර්ණ කරන භික්ෂූහු උදේෙන්ම නැගිට ඉදල්ගෙන බුදු වුණ සහි කරමින් මිදුල් අමදති එක් තෙරනමක් ඇමදූ කසල එකතුකොට සමී පෙන් යන සාමනේරනමක් දක. සාමනේරය මේකුණු ඉවත් කරන්නේයයි කියීය සාමනේරනම නොඇසුනක්මින් ගියයේය. දෙවන තුන්වන වරදේශයකී නමුත් සාමනේරනම ඇහුන් කන්නදු නේය තෙරනම කිපී සාමනේරනමට දල් මටින් පහරක් ගැසීය. සාමනේර තෙමේබිය වී හඬමින් කසල ගොඩගෙන ගොස්තමා මේ කසල ඉවත් කිරීමේ පිනෙන් මව නිව නැට පැමිණතුරු උපදින උපදින ජාතියේ නබෝ මධ්‍යගත්ත සූර්යාසේ මහතේජස් ඇතිවෙන්වායි පැතිය එක්බෙති සාමනේර නම නෑම සඳහා ගඟට ගොස් එහි රලවේගේ දැක කුණු ඇද දැමීමේ පිනෙන් මතු උපදින උපදිනජාතියෙහි මේ රලවේගේ බඳු ස්ථානෝචිත ප්‍රඥාවඇත්තේවෙන් වය ශණෝන ප්‍රඥාවඇත්තේවෙන්වායි දෙවනුවද පැතිීය. මහා තෙර නම ඉදල තැම්පත්කොට නෑම් සඳහා තොට්ට්ටගියේ සාමනීර නමගේ ප්‍රාර්්ථනාව අසා මගේ නියමය නිසා කස ඉවත් කළ මොහොට මෙපවන මහත්දයක් සිදුවේ නම් සැදහයෙන් ඇමදීම කළ මට කොතරම් මහත් අනුසසක් ලැබෙන්නට ඕනෑ දැයි සිතා. නිවනට පැමිණෙනතුරු මම උපදින උපදින ජාතියේ මේ රලවේගේමෙන් ශනෝන නුවන ඇත්තේවෙන්වා මොහුගේ සක්කල ප්‍රශ්නයන් විසඳීමට සමත්වෙන්වායි පැතිීය. පසුකාලයේ මින දුරජ වූයේ සාே நமය நா சேන திருරரு යේ ඇමදූ திருර நமය மிලந்த ප්‍රශ්න.